මේ ඉතින් මේ අපි දන්නවා සාමාන්‍යයෙන් මේ මේ දවස්වල අතේ මිටේ මුදල් එහෙම බොහෝ දෙනෙක්ගේ හිඟයිනේ නේ. ඉතින් එහෙම අඩු වුණාම කාගෙන් හරි ණයක් ගන්න උත්සාහ කරනවා. දැන් කාලයක් තිස්සේ බොහෝ දෙනෙක් ණය ගන්නවා. මේ ණය ගැනීමේදී අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් ඉන්නවන්නේ පොලි මුදලාලි කියලාත් අපි කියනවා. එයා ගාවට ගිහලා ණයක් ගන්න ටිකක් පොලි ගාන වැඩි කියලා තමයි කියන්නේ. එහෙම ගන්න බැරි වුණොත් එහෙම සාමාන්‍යයෙන් බැංකුවකට ගිහලා හරි ණයක් ගන්න උත්සාහ කරනවා. විධිමත් මූල්‍ය ආයතනයකින් ණයක් ගන්න උත්සාහ කරනවා. හැබැයි එතනදී ප්‍රශ්න තියෙනවා තිලිනේ. ඔව් ටිකක් අර ડોකියුමන්ට් වැඩිපුර ඕන ටිකක් කාලයක් යනවා වගේ අදහස් තියෙනවා. තියන්න ඕනේ වගේ දේවල් තියෙන්න පුළුවන්. දැන් මේ පහුගිය කාලේ අපි දැක්කා මේ එහෙම නැතුව ඔන්ලයින් ලෝන් ගන්න පුළුවන්. ඩෙන්ටි එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරයින් පස්සේ ලෝන් එකක් ලැබෙනවා කියලා කියනවා. විනාඩි 5න් 10න් නේද ලෝන් එකක් දෙනවා. ඉතින් මේකට මොබයිල් එකෙන් නැත්තම් ජංගම දුරකථනයෙන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉතාම කෙටි කාලයක් තුළ ලෝන් එකක් ගැනීමේ හැකියාව තියෙනවා කියලා Facebook එකේ හට මෙහාට ගියත් සමාජ මාධ්‍ය පරිහරණය කරනකොට උනත් දකින්න ලැබුණා. ඔව්. දැන් එහෙම ලෝන් ගත්ත අයට මොකක්ද උනේ කියලා පහුගිය කාලේ අපි අනාවරණය කළා. ඔව්. දිගින් දිගටම අනාවරණයන් කිහිපයක්ම කරා. කරා. ඒ අනාවරණයන් වලට අනුව මේවා කරපු අයව පහුගිය කාලේ අත්අඩංගුවට ගැනීම සිදු වුණා පොලිසිය මගින්. මොකද මේක ජාවාරමක් කියන කාරණාව අපි අනාවරණය කළා මුල් වරටම. මේ ජාවාරම නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා කියන කාරණාව පිළිබඳව සාක්ෂි සාධකත්ව තමයි NetFM බැලුම්ගල මේ සම්බන්ධයෙන් අනාවරණය කළේ. එහෙම අනාවරණය කරාම මේ සම්බන්ධයෙන් අපි අදාළ බලධාරීන්ගේ අවධානයත් එක පැත්තකින් යොමු කළා. මොකද මේ හරහා මහා පරිමාණ ජාවාරමක් සිද්ධ වෙනවා කියන කාරණාව නිසා. ඉතින් එහෙම ඒ පිළිබඳව අනාවරණය කිරීම වලින් අනතුරුව සමහර අවස්ථාවල පාර්ලිමේන්තුව තුලත් නොයෙකුත් රාජ්‍ය ආයතන වල මැදිහත් වීම තුලත් මේ කාරණාව පිළිබඳව යම් පාලනයක තිබුණා. හැබැයි නැවත මෙන්න මේ වැඩේ ආයෙත් හිස ඔසවාගෙන ඇවිල්ලා තියෙනවා. ඔව් ඒ කියන්නේ වෙනස් නම් වලින් එහෙම නැත්තම් අර තියපු ආයතනම ආයෙත් පටන් ගන්න පටන් ගනිමින් කටයුතු කරමින් ඉන්නවා. දැන් මේ නිසා නැවතත් බොහෝ දෙනෙක් මේ පීඩාවට පත් වෙනවා කියන චෝදනාව තමයි බොහෝ වෙලාවට අපිත් එක්ක මේ පහුගිය දවස්වල කතා කරව බොහෝ දෙනෙක් කිව්වේ. ඔව්. ඉතින් මේගොල්ලෝ දැන් අපි කිව්වනේ කතා කරනකොට මේගොල්ලෝ මේ අර එක දවසක් හෝ ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණොත් එහෙම මොකද කරන්නේ? මේ අය වංචාකාරයෝ කියලා සමාජ මාධ්‍යවල නැත්නම් මේ අයගේ මේ හිතවතුන්ට පවුලේ අයට වැඩ කරන තැනට මේ තැන්වලට මේ දුරකථන ඇමතුම් දීලා මෙන්න මෙහෙම ණයක් අරගෙන තිනවා වංචාකාරයෙක් මෙයා කියලා මේ කියනවා. ඔව් සමහර විට තියෙන එක දවසක් නෙවෙයි සමහර වෙලාවට විනාඩියක් දෙකක් විනාඩි පහක් පැය භාගයක් පරක් වුණත් මේ විදිහටම තමන්ගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න හැමෝටම කෝල් කරලා තර්ජනය කරපු අවස්ථා අපිට කලින් අහන්න දකින්න ලැබුණා. ඉතින් මේ දැන් මේගොල්ලෝ නොයෙක් විදිහට මේ ජංගම දුරකථනයේට මේ අර බාගත කරගන්න ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක හරහා ඒගොල්ලන්ගේ තියෙන තොරතුරු සේරම ගත්තනේ. ඒ කියන්නේ ෆොටෝ ඊට පස්සේ වීඩියෝස් තියෙනවා නම් තමන්ගේ ජංගම දුරකථනයේ, ඒ වගේම කන්ටැක්ට් ලිස්ට් එක, ඒ කියන්නේ දුරකථන අංක නාමාවලියක් තියෙනවා නම් ෆෝන් එකේ ඒක අරගන්නවා. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ඒ අයට කතා කරන්නේ. එහෙම වැඩක් නිකරගෙන ගියේ. දැන් මේ ණය නොගත්ත අයටත් එක එක විදිහේ දුරකථන ඇමතුම් වෙනවා කියලා මේ ආරංචි වෙනවා. ඒක හොඳ කියලා බලමුද? බලමු. මෙන්න මෙහෙම. හලෝ. ගුඩ් ආෆ්ටර්නූන් මැඩම්. අපි අර ත්‍රාම්පාරෙන් කතා කරන්නේ. එක ගේ නම්බර් එක. මම මේ උදේ WhatsApp එකේ મેસેජ් එකක් මේ ඇවිල්ලා තියෙනවා මේ මිස්ටර් පණිවිඩයක් දීලා තියෙන මිස්ටර් මේ අම්මනාද එම කියලා. එහෙම දෙයක් මොනායි තියෙනවද මිස්? එම කවුරු හරි කතා කරා මට. ඔව්. ඔයාලා ඔතන නැද්ද? නෑ. නම ඔයාලගේ. අපි මෙතන මේ තමයි ඉන්නේ. නම මොකද්ද ඔයාලගේ? මගේ නම. ආ ඔව්. කියලා තමයි කිව්වේ. ඔයාලට ලෙටර්ස් නෑ එන්න තරක් තියෙනවද? නෑ මිස් මේමයි. අපේ අර ඔන්ලයින් මේකක අර අපේ විස්තර ටිකක් අරගෙන කට්ටිය කප්පම් වගේ ඉල්ලනවා. දැන් ඒක අපි පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඒගොල්ලන් අපේ අර ෆෝන් නම්බර්ස් පින්තූරේම අර ෆෝන් එකෙන් අරගෙන මේ සල්ලි ඉල්ලලා කප්පම් වගේ ඉල්ලනවා. ඉතින් මේ ණය නොගත්ත අයට මෙන්න මේ විදිහට කතා කරනවා. දැන් ඔය හඩපැටේක පැත්තෙන් කතා කරන්නේ ඔය අදාළ කතා කරන කෙනාගේ ගමේ ඉන්න ග්‍රාම නිලධාරීතුමිය.
ග්‍රාම නිලධාරීතුමියට කතා කරලා පණිවිඩයක් දුන්නා. ඒ නිසා මේ එයාගෙන් අහගන්න විස්තරය කියලා WhatsApp පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා ඔය කතා කරන පුද්ගලයාට. ඒ නිසා තමයි ග්‍රාම නිලධාරී තුමියට කතා කරලා මොකක්ද එහෙම දුන්න පණිවිඩය මේ කියලා හොයලා බලන්නේ. ඉතින් දැන් මේ විදිහට මේ බොහෝ දිනෙකට කතා කරලා අර මේ තොරතුරු අරගන්නෙත් අර කලින් වතාවන් වලදී දත්ත ගත්තනේ මේගොල්ලෝ. ඔව්. ඒවා මේ අය ළඟ තියෙනවා. එතකොට දැන් මේ සමහරලාවට ඔබේ දුරකථනයේට එන්න පුළුවන් කෙටි පණිවිඩයක් නැත්නම් ලින්ක් එකක් විදිහට ඇවිල්ලා තියෙන පුළුවන්. මේ විදිහට ඔන්ලයින් ලෝන් එකක් ගන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න කියලා. රෙජිස්ටර් වෙන්න කියලා වගේ එන්න පුළුවන්. එතකොට සමහරලාට දන්නේ නැතුම ඔය ලින්ක් එක ක්ලික් කරාම මොකද වෙන්නේ? ඒ කෙනාගේ දුරකථනයේ දත්තත් ඒගොල්ලෝ ගන්නවා. මේක ඊටම භයානක කාරණාවක්. තම සංකීර්ණ කාරණාව. එතකොට එහෙම අරගෙන ඒගොල්ලන්ගේ විස්තරත් අරගෙන මොකද කරන්නේ? මේගොල්ලෝ තර්ජනය කිරීම කරනවා. යම් යම් දේවල් කියනවා. මේ විදිහට මේ මුදල් මේ මෙච්චර ප්‍රමාණයක් දැම්මේ නැත්තම් මේ විදිහට මේ ඒගොල්ලන්ගේ තොරතුරුත් සමාජවලට සමාජ මාධ්‍යවලට උදාහරණයක් කියලා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් තවදුරටත් මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. දැන් පැමිණිල්ලක දාලා ඒගොල්ලන් එක රොයිසි මාධ්‍යයට කියලා තියෙන්නේ. දැන් ඒ ගස්තිය තමයි වෙන්න ඇති මේ මොන උදේනි කියලා එක්කෙනෙක් නම දාලා තමයි මේ මිස්ටර් කියලා තියෙන්නේ. එහෙම කියලා කිව්වා. ඔව් මට උදේනි හේඩි කෙනෙක් කතා කරා. ඔව්. දැන් මං අද නිවාඩුනේ. මං කිව්වා මේ මට අද මුකුත්ම කරන්න විදිහක් නැහැ. ඔව්. බ්‍රහස්පතින්දර ශිෂ්ටක් එමුණු කෝල් එකක් දෙන්න එයාට දැනගන්න ඕනුනේ ඔයාලා ඔතන ඉන්නවද නැද්ද කියන එක විතරයි. ඔව්. එහෙම කියන දත් බෑනේ. ඔළුවට එන්නේ නැහැ. ඔව්. මම මේක පැමිණිල්ලක් දාන්නද පොලිසියට මේම කරලා තියෙනවා කියලා. එයා මොකද ආයතනයක නමකුත් මට ඒක හරියට මතකත් නැහැ. ඔයාලව කන්ටැක්ට් කරගන්න ඕනේ කියලා මම එහෙම මේ නම්බර දෙන්නද? නෑ නෑ අපේ නම්බර්ස් ඔක්කොම තියෙන කිසි ඩීටේල් එකක් දෙන්න එපා මිස් ඒගොල්ලන්ට. මේ දැන් මේක මිස්ගේ නම කියලා තමයි මට කියන්නේ. මේ යාට පණිවිඩයක් දීලා තියෙනවා. මෙයා එයි දැන් එම් කියලා මේ මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට පණිවිඩයක් එවලා තියෙනවා අදාළ කෙනාට. දැන් එක පැත්තෙන් කතා කරන කෙනාට ග්‍රාම නිලධාරීතුමියට මෙන්න මේ විදිහට මේ අපි පණිවිඩයක් දීලා තියෙනවා. ඉතින් කතා කරලා බලන්න වගේ එකක් කියනවා. මෙන්න මේහෙම ශ්‍රීදන් මම ගොඩක් වෙලා කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරා. ඔබල ග්‍රාම සේවකවසමට නේද ඔය ආйти වෙන්නේ? ඔබල ග්‍රාම සේවකවසමේ මේ උපේක්ෂා ග්‍රාම නිලධාරී මිස් වට මොන හරි පණිවිඩයක් දුන්නද? මට පොඩක් කෝල් එකක් දෙනවද මිස්? ග්‍රාමසික මිස් පණිඩයක් වට එව්වද? ඉතින් ඔන්නඔහොම ඔය විදියට නේද මේ පණිවිඩ ලබා දෙමින් මේ වැඩේ මේගොල්ලෝ කරගෙන යනවා. දැන් මෙහෙම කරගෙන ගිහිල්ලා අවසානයේදී මේකෙන් පීඩාවට පත්වෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා ලක්ෂ්‍ය. ලංකාවේ ලක්ෂ දෙකක් තුනක් විතර පිරිසක් ණය අරගෙන ඒ අයට අවසාන වශයෙන් මේගොල්ලෝ එක එක විදිහට තර්ජනය කිරීම කරලා සමාජ මාධ්‍යවල ෆොටෝ දාලා මේ වංචාකාරෝ කියලා දාලා සමහර අය මේ සීදි විහානි කරගන්න පවා උත්සාහ කරපවස්සවන් පහුගිය කාලේ තිබුණා. මේ ගොඩක් වෙලාවට ණය අරගත්ත කට්ටිය විතරක්මත් නෙමෙයි අපහසුතාවයට පත් වෙන්නේ. දැන් මේ ණයක් ගනිද්දී අපකරුවන් දෙන්නේ කොනම් කරන්න කියනවනේ. ඒ අයත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ අයටත් අමතරව තමන්ගේ කන්ටැක්ට් ලිස්ට් එකේ ඉන්න කට්ටිය එහෙම නැත්නම් Facebook friends ලා මේ හැමෝම සමහර අවස්ථාවන් වලදී අපහසුතාවයට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මේකේ භයානක තත්වය තමයි මේ විදිහට මේ හැක් කරනෝනේ ෆෝන් එක. හැක් කරලා අතරතුරු ටික ඔක්කොම ගන්නවා. දත්ත ටික ඔක්කොම මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔය පරිගණකවල ස්ථාපනය කරගන්නවා. ඊට පස්සේ ඒ නම්බර් ඒ දුරකථන අංක හරහා තව තව අයට කතා කරමින් එක එක විදිහට බලපෑම් කරනවා. දැන් මෙන්න මේ විදිහට සිද්ධ වුණාම ලෝකේ තව රටවල් වල මේ වගේ දේවල් සිද්ධ වෙලා සියදිවි හානි කර ගැනීම පවා තිබුණා. පහුගිය කාලේ ඉන්දියාවේ පවා ලංකාවෙන් ණය දීලා ඉන්දියාවට මේ අපේ රට කොච්චර මේවා කරන අය සූක්ෂමද කිව්වොත් එහෙම ඒ අය සියදිවි හානි කරගත්ත පහුගිය කාලේ. ඉතින් මේ කාරණාව පිළිබඳව ඉතාම සංකීර්ණව බලධාරීන්ගේ අවධානය යොමු යුතුයි. අපි මේ කාරණාව අනාවරණය කරනකොට ලක්ෂි මේ කාරණාව සම්බන්ධයෙන් නොයෙක් දෙනා පාර්ලිමේන්තුව තුල තමන්ගේ අදහස් විදිහට ගෙනත් තිබුණා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි මේ අය මේ කාරණාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නොයෙක් අවස්ථාවන් වලදී නොයෙක් විදිහේ ප්‍රකාශයන් කරලා තිබුණා. ඒ කොහොම වුණත් අවසාන වශයෙන් තවදුරටත් මේගොල්ලෝ මේ වැඩේ ආයෙමත් පටන් අරගෙන මේ විදිහට කරගෙන යනවා. ඉතින් ඒ නිසා
අපි කියන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට හා ඒ වගේ මේවා නියාමනය කරන්න ආයතන නැති වුණත් ඊටමත් ඉක්මනින් මේ වගේ දේවල් වලට නියාමනය කරන්න නීති රීති සම්පාදනය විය යුතුයි. මොකද පහුගිය කාලේ කියවුණා මේවට නීති රීති ගේනවා කියලා. හැබැයි මේ වෙනකනුත් එහෙම නීති රීති ගෙනල්ලා නැහැ. ඉතින් ඒ නිසා මේකෙන් පීඩාවට පත් වෙන ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්න නිසා සහ මේ මේ මේවට පෙළඹෙන්නත් රටේ තියෙන ආර්ථික තත්ත්වේ නිසානේ බොහෝ දෙනෙක් ආර්ථික අපහසුතාව නිසා අපහසුතාවේ නිසානේ. එතකොට ඒ අපහසුතාවයන් මගහැරගෙන ඔවුන්ගේ ජීවිතේ මේ මේ ගැටළු වලින් මුදා ගන්න කොහොමද කියන එක පිළිබඳව අනිත් පැත්තෙන් අවධානය යොමු විය යුතුයි. ඉතින් ඒ නිසා මේ කාරණාව පිළිබඳව අපි හිතනවට වඩා එහා පැත්තට ගිහිල්ලා හිතන්න ඕන කාරණා බවට පත් වෙලා තියෙනවා. ඒ කොහොමද කියලාත් අපි කියන්නම්. ඉතින් මේ වැඩේ තවදුරටත් මෙන්න මෙහෙම වෙනවා. මට කතා කරලා ඇහුවා ඔයාලා ඇත්තට ඉන්නවද නැද්ද කියන එක දැනගන්න ඕනේ. මගේ නම්බර් එක ඉල්ලගෙන තිබුණේ මේ ඒජ් ඔෆිස් එකට කතා කරලා. ආහා ඒක තමයි. නෑ ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවනේ අර ලිස්ට් ඔක්කොම ඒක බලලා ගන්න ඇති. මේගොල්ලන් දැන් අර ඒජ් ඔෆිස් එකට කතා කරලා එහෙම ඉල්ලගත්ත කියලා. බංකෝ බ්‍රහස්පතින්දට එහෙමන කෝල් එකක් දෙන්න කියලා බලමුකෝ කේමන කාල් කතා කරන්නේ. ඔව් මම ඒක තමයි. දැන් මේම ඉගලන්ද මේ අපේ ඩීටේල්ස් ඉල්ලන්න පුළුවන්ද? මංගල මාවතේද? නෑ නෑ පොලිනතලා දාම් පාර. කොහෙද ඔයගලන්ගේ ගෙදර තියෙන්නේ හරියටම? අර 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 පොලිනතලා දාම් පාර මාගම. ඔව් ඔව්. අපේ කවුද අර මහත්තයා ගෙවල් හරියද? ඒකද ඉස්සර ගෙදර. හරි බලමුකෝ බ්‍රහස්පතින්දර කතා කරන්නේ මොන. ඔව් දැන් මේක මම ෆැමිලි ලක්කෙම දාගෙන මේක මේගොල්ලෝ එහෙම ඩීටේල්ස් ඉල්ලන්න පුළුවන්ද එහෙම අනිත් අයගෙන් එහෙම බලලා? නෑ ඩීටේල්ස් නේ මට කිව්වා ID නම්බර් එක දෙන්න චෙක් කරලා දෙන්න පුළුවන් කොහොමද කරුවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලක්ෂී මේ සාමාන්‍ය බැංකුවක නම් වාර්ෂික පොලි අනුපාතික තමයි ගණනය කරන්නේ. ගණනය කරලා ඒක එන්න ඕන ගාණ මාසිකව ගන්නවා. හැබැයි දැන් මෙතන මේ මේගොල්ලන්ගේ තියෙනවා ඉතාමත් විශාල පොලි මුදලක් අය කරනවා. ඒ කියන්නේ එකට 300ක 400ක පොලි ගණන මේ මුදලක් තමයි ගණනය කරලා මේගොල්ලෝ අය කරන්නේ. මුල් අවස්ථාවේදී ණයක් දෙනකොට කියනවා මේ අපි මේක ණයේ මේ පොලි මුදලක් නැතුව දෙන්නේ කියලා. ඊට පස්සේ දැන් රුපියල් 5000ක් නම් ඒ මුලින්ම ගන්න ගාන ඊට පස්සේ ගාන වැඩි කරලා ගන්නවා. ඔව් මුලින්ම කොහොම මේ සුළු මුදලක් ණයක් විදිහට ලැබෙන්නේ. සුළු මුදලක් තමයි දෙන්නේ. ඊට පස්සේ ඒ ගාන වැඩි වුණාම ඒකට පොලිය ඉතාමත් විශාල ප්‍රමාණයෙන් මේගොල්ලෝ අය කරනවා. අය කරලා හරියට දිනයක් එනවනේ ගෙවන්න ඕන දිනේ. දැන් සමහර වෙලාවට කෙනෙක්ට ඒ දවසට සල්ලි දාගන්න බැරි වෙන්න පුළුවන් මොකක් හෝ හේතුවක් මත. එතකොට කියනවා ඊළඟ දවසේ දාන්න. නැත්නම් තව දවස් දෙකකින් තුනකින් දාන්න අනිවාර්යයි. එතකොට ඒකට ගෙවන්න ඕන පොලියක් තියෙනවා ඒකත් එක්කම දාන්නම් කියලාත් කියනවා. එහෙම කිව්වත් නෑ නෑ එහෙම බෑ අදම දාන්න ඕන කියලා අර බලන්න. නෑ ගද්දිවා එහෙම නෙවෙයිනේ කිව්වා කියලා පුංචි මේ. අර තගක් දානවා නේද? එහෙම දාලා තමයි වැඩේ කරගෙන යන්නේ. ඉතින් දැන් එහෙම මේගොල්ලෝ මේ විදිහට දිගින් දිගටම මේ තරමින්ම මේ ජනතාවට මේ එක එක විදිහට පීඩාවට පත් කරලා සමහර අවස්ථාවලදී අසභ්‍ය වචන වලින් කතා කරන්නේ. ඉතින් මේක තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා නම් ඒක ඉතාම බරපතල තත්ත්වයක් කියන කාරණාව අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් එක එක විදිහට තවදුරටත් මේ ඔය ඒ ණයදෙන ආයතනවල කතා කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ගෙවා ගන්න සමහර අවස්ථාවල්දී බැරි වෙනකොට මෙන්න මේම කියනවා. අනේ මිස් මේ ගන්න පුළුවන් තරම් ලෝන් අරන් දැන්ද මිස්ටර් පොලිය මතක් වුනේ. ලෝන් අරන් කනකොට බොනකොට හොඳයි ඒවා පොලිය මතක් වෙන්නේ නැහැ. බලන්න බලන්න හරි බලමුකෝ මිස්. බලමු මිස් ලීගල් දාලා. මිස්ලා ලෝන් එකක් ගත්තරම් මිස් පොලිය කියන ගාන ගෙවන්න ඕනේ මිස්. මොකද මිස්ලා ඇග්‍ර වෙලා නරන් තියෙන්නේ. යාළුවෙක්ගේ ඉල්ලගෙන නෙවෙන්නේ නේද? මහා ලොකුවට ගේවනවා ලොකු කතා තියෙනවා ගෙවන්න හදනකොට සල්ලි නැතුවට තමයි මේ ලොකු කතා ඔක්කොම එන්නේ. ලෝන් එක ගන්න හදනකොට එනවා ලෝන් ඉල්ලගෙන. දැන් ත්‍රිල් මෙන්න අය ගත්තාම අපි ගිවිසුමකට එනවා තමයි. හැබැයි ඒ ගිවිසුමේ මෙච්චර ණය මුදලක් අපි ගෙවන්න ඕනි කියලා කොහෙවත් සඳහනක් නැහැ. සමහර අවස්ථාවල තියෙනවා. හැබැයි මේ තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට දැන් හැමෝම ඉංග්‍රීසි භාෂාව දන්නේ නැහනේ. ඒ නිසා එන හැම එකටම ඇක්සෙප්ට් ඇක්සෙප්ට් ඇප්සෙක් දෙනවා. හැබැයි මේ මම මොකක්ද මේ ඇක්සෙප්ට් කරන්න කියලා ඒ අය සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. ඔව් බොහෝ වෙලට ඩිජිටල් ලක්ෂණක් නැති වෙන්නේ ටික් කරන්න තියෙන්නේ. එතකොට ඒක ටික් කරාම ඒකේ තියෙන කාරණා ඉදින් පල්ලෙහාට ගියාම තමයි තියෙන්නේ ඒ එකඟ වෙන කොන්දේසි මොනවද. හැබැයි මේ කොන්දේසි මොනවද කියන කාරණාව පිළිබඳව අපි පහුගිය කාලේ බැලුවා. මෙච්චර විශාල පොලියක් ගෙවන්න තියෙනවා කියලාත් ඒ කොන්දේසි වල නැහැ.
ඉතින් ඒ වගේම මේ මේ මේම මේ සෝෂල් මීඩියා හරහා මේව ප්‍රචාරය කරනවා, තර්ජනය කිරීම කරනවා, ඒ වගේ දේවල් ඒ කොන්දේසි වල කොතනකවත් නැහැ. හැබැයි මේගොල්ලන්ට මේ නීතිමය පසුබිමකුත් නැහැ මේ විදිහට මේ මේ වගේ පොලියක් අය කරන්න ලක්ෂ්‍ය. ඒ නිසා මේගොල්ලෝ අර පොලි මුදලක් විශාල මුදලක් අය කරන්නෙත් අර මේ අනෛතිකව නීති අනුකූලව ඒ විදිහට පොලි මුදලක් අය කරන්න බෑ කියන කාරණාව අපි වෙනම පහුගිය කාලේ කරපු වැඩසටහනවලදී අනාවරණය කළා. මේ කොහොමද මේ ආයතන එකක්වත් තිලින මහ බැංකුවේ ලියාපදිංචි නැහෙනේ මූල්‍ය ආයතනයක් විදිහට. එතකොට එහෙම ලියාපදිංචි නැති නිසා මේගොල්ලන්ට කොහොමද තැම්පත් ගන්නත් බෑ. එතකොට අනිත් පැත්තෙන් මේ විදිහට අර එකට එකක් හෝ ඊට වැඩිපුර මේ පොලි මුදලක් අය කිරීමේ හැකියාවකුත් නැහැ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ නීතියට යනවා කියලත් බොහෝ අවස්ථාවලදී නීතිඥ කාර්යාලයෙන් කතා කරනවා කියලා නේද? ওই විදිහට එක එක විදිහට මේගොල්ලෝ වෙස් අරගෙන කතා කරන නීතිඥ විදිහට පෙනී ඉන්නවා. ඉතින් කොහොම වුණත් මේ කාරණාව පිළිබඳව ඔබට අත්දැකීම් තියෙන්න පුළුවන්. 011-255-3363 අපේ දුරකථන අංකයට ඔබටත් පුළුවන් කතා කරන්න. අපි විරාමයකට යනවා. විරාමයකින් අනතුරුව මේ වැඩේ තියෙන භයානකකම මොකක්ද කියන කාරණාව පිළිබඳව අපි තවදුරටත් අනාවරණය කරනවා. වංචා, දූෂණ, අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල ඔන්ලයින් ලෝන් හින්දා හරියටම අපහසුතාවයට පත් වෙච්ච කෙනෙක්. මට හදිසි අවශ්‍යතාවයක් ඇති වුණා. ඒකට මං යම් ණය ප්‍රමාණයක් එක කම්පැනි එකකින් ගත්තා. ආදායම් වල හැමවීමක් ඉන්න අන්තිමට මට එක කම්පැනියකින් අරගෙන ඒව අනිත් ඒවා පියවන්නේ සිද්ධ වුණා. අන්තිමට මම ඒවයි පොලියයි ගත්ත ඒවයි ඔක්කොම හින්දා සෑහෙන අපහසුතාවයට පත් වෙලා, මොකද සතියකට මාසයකට හරිම අධික පොලියක් තියෙනවා. ඒතකොට ඒව හින්දා මේ මම වටේටමත් ණය වුණා. ඒ වගේම මම පොලියටක් ගන්න සිද්ධ වුණා. කොහොම හරි ලෝන් දාලා ඒක පියවුවා. පසාය මෑතකදී මම ඇත්තටම මේ මට වුමනාවක් ඇති වුණා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් ඇති වෙච්ච හින්දා මම ආයෙ මට එක කම්පැනි එකකින් ගන්න වුණා. ආයෙත් අර කලින් වගේම ඉන්පස්සේ එකකින් අරගෙන එකකින් පියවන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ගේ පොලේ හින්දා ඇත්තටම මම අන්තසරණ වෙලා හිටියේ. මොකද සතියකින් පියවන්න ඕනේ, මාසිකින් පියවන්න ඕනේ. ඒවයි පොලියයි 1,00,000ක් අරගත්තම 69,000ක් පොලිය ගෙවන්න ඕනේ. ඒකට 1,69,000ක් එකපාර ගෙවන්න ඕනේ. ඉතින් අද නැතිවෙන්න බැලුම්ගලින් අපි අනාවරණය කරමින් ඉන්නේ මෙන්න මේ විදිහට. මේ ඔන්ලයින් ලෝන් මාෆියාව සම්බන්ධයෙන් ඔන්ලයින් ලෝන් අරගත්තු බොහෝ දෙනෙක්ට සිද්ධ වුණේ තමන්ගේ මේ මේ තියෙන අර ණය බර එන්න එන්න වැඩි වුණ එක. මොකද ඉතාම අතිවිශාල පොලියක් ඒයට ගෙවන්න සිද්ධ වුණා. ඔව්, දැන් මේ මේ කියපු කෙනා ත්‍රින රුපියල් 100,000ක් ණයට ගත්තාන් පස්සේ 1,69,000ක් ගෙවන්න උනා පොලියත් එක්ක. අපිට දැන් මේ බැලුම්ගල අංශයට දුරකතන මේ එමතුම් ලැබෙනවනේ පැමිණිලි විදිහට. ඒ ලැබෙන ගොඩක් අය කියන්නේ රුපියල් 30,000ක් ණයට ගත්තාන් පස්සේ රුපියල් 90,000ක් විතර ගෙවන්න උනා, 50,000ක් ගත්තාන් පස්සේ 1,20,000ක් විතර ගෙවන්න උනා. ඒ කියන්නේ ගත්ත මුදලටත් වඩා වැඩි මුදලක් අවසානයේදී පොලිය විදිහට ගෙවන්න වෙනවා. ඉතින් එකට දෙකක් එකට තුනක් විතර ගෙවපු අවස්ථාවන් තිබුණා. තව සමහර අයට දැන් මේ කොච්චර සල්ලි දුන්නත් අර මූලික මුදල ගෙවලා නැහැ, මේ ගෙවන්නේ අර පොලි මුදල එහෙම තමයි කියලා කියනවා. දවස ගානේ මේ ගෙවන්නේ පොලිය කියලා විතරයි එයාලා කියන්නේ. එහෙම කියා මේ ජනතාවගේ මුදල් අතිවිශාල ප්‍රමාණයකින් ගරා ගන්නවා. මේ අනිත් එක මේ ආයතන පිළිබඳව පහුගිය කාලේ මේ පොලිසිං කරපු පරීක්ෂණවලදී මේ ගවේෂණවලදී කියවුනේ මේ ආයතන දිනකට රුපියල් කෝටි 3-4ක් විතර මේ විදිහට ජනතාවගෙන් හූර කනවා කියලා. එතකොට එච්චර මුදලක් හොයලා සහ මේ ආයමත් ණයට ඒ මුදල් ලබා දෙනවා. ඉතින් එතකොට මේ මුදල් අරගත්තු විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ 2,00,000ක් 3,00,000ක් විතර ජනතාව මේකෙන් පීඩාවට පත් වෙලා පහුගිය කාලේ උද්ඝෝෂණ පවා සමහර අය කරානේ. ඉතින් එහෙම කරලා මේකට යම් යම් බලපෑම් සිද්ධ කරලා යම් තාක් දුරට මේක පාලනය කරගෙන හිටියා. නමුත් දැන් ආයමත් මේ අය ණය දෙන්න පටන් අරගෙන තියෙනවා. එතකොට සමහර ආයතන මේ උසාවි තීන්දු මගින් මේ ආයතන වහලා දැම්මා. ඉතින් ඒ නමුත් නම වෙනස් කළා. එහෙම නැත්නම් මොකක් හරි වෙන ඇප් එකක් හදාගෙන
දැන් ආයෙමත් කරලියට ඇවිල්ලා ඉන්නවා. ඔව් ඕක තිලෙන මෙහෙම බොහොම සාමාන්‍ය දෙයක්. එක නමකින් ආයතනයක් වැහුවට පස්සේ ආයෙ නමකින් පටන් ගන්නවා. ඕක මේ කලින් ওই පිරමීඩ ජාවාරමෙත් උනානේ. එක නමකින් ආයතනය වැහුවෙන් පස්සේ එහෙම නැත්නම් මහ බැංකුවෙන් තහනම් කරෙන් පස්සේ ආයෙ ඒ කට්ටියම එකතු වෙලා ආයෙමත් ඒ නමින්ම නැතුව වෙන නමකින් පිරමීඩයක් පටන් ගන්නවා. මොකක් හරි නමක් දාගෙන නැත්නම් මොකක් හරි අර ක්‍රමවේදී පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා නේද? පැලයක් වවන්නම් කියලා හරි නේ එනවා. පළවෙනි පාර පැලයක් වැවුණා නම් දෙවෙනි පාර තේකොළ විකුණනවා. ඔව් ඒ විදිහට එක එක ක්‍රමය වෙනස් කරමින් ජනතාව අතරට ඇවිල්ලා මේ වංචාව කරගෙන යනවා. ඉතින් මේගොල්ලොත් ඒ විදිහටම තමයි ක්‍රමයේ වෙනස් කරලා මේ ජනතාව අතරට ඇවිල්ලා ජනතාව මෙන්න මේ විදිහට පීඩාවට පත් කරලා තියෙනවා. එච්චර ලොකු ගණන් ගෙවලා කොහොම හරි ගත්තු ගණන් සතියට ගෙවන්න ඕනේ ඒවා හරි පිළිවෙලට දවස් ගානේ ඒවා මං ගෙවාගෙන ආවා. අවසානයේදී මට දැන් මාසෙකට විතර කලින් ඒවා ගෙවන්නම බැරි තැනට අවසානයේදී මම අන්තිම අවස්ථාවේදී හිර වුණා. ඉතින් මම ඒගොල්ලන්ට ඒ ලෝන් කම්පැනි වලට දැන් මේල් කරා. මට දැන් ගෙවන්න විදිහක් නැහැ. මම අගෝස්තු වල අගේ ඉඳන් මේවා මාසෙට යම් ප්‍රමාණයක කියන්නේ පොඩි ගානකින් මං ගෙවන්නම් කියලා. ඒ ගාන දාලා. ඉතින් ඒගොල්ලන්ට මම මේල් කරා මට මෙහෙම ප්‍රශ්න තිබ්බා. ඒ හින්දා මට ගෙවන්න බැරි වුණේ කියලා. එච්චර මම මේල් දාලත් මට ඊට පස්සේ අම්මලට කෝල් කරනවා, මගේ යාළුවන්ට කෝල් කරනවා, හැමෝටම වටේ හැමෝටම කෝල් කරනවා, කන්ටැක්ට් ලිස්ට් වලට කෝල් කරනවා, හස්බන්ඩ්ට කියනවා මේ මං වාගෙන් ගන්නම් කියලා, ගෙදරට යනවා කියලා මෙසේජ් දානවා, ලෝයර් කියලා කල් ගන්නවා, පොලිසියෙන් කියලා කෝල්ස් එනවා. ඇත්තටම මම හරීම මානසිකව වද දෙනවා මිනිස්සු. කතා කරන්න දන්නේ නැහැ. උදේට නිකන් හරි ගෙවන දවසටවත් නිකන් හරි කෝල් එක ආස කරේ නැත්තම් ගෙවන දවසට දවසක් තියෙනවනේ ගෙවන්න. ඉතින් ওই විදිහේ අත්දැකීම් ගණනාවකට මුණ දුන්න අය මේ අපිත් එක්ක කතා කරා. ඉතින් කොහොම වුණත් පහුගිය කාලේ එක එක විදිහට තර්ජනය කිරීම කරලා මුදල් ආපසු ගැනීම සිද්ධ වුණා කියන කාරණා පිළිබඳව මීට වඩා වැඩි මට්ටමින් තර්ජනය කිරීම මේ කාලේ සිද්ධ වුණා. අපි අනාවරණය කළා කොහොමද ඒව කරන්න කියලා. කොහොම වුණත් මේ කාරණාව සම්බන්ධයෙන් අපි net fm බැලුම් ගල වෙනම මේ whatsapp සමූහයක් පවා නිර්මාණය කළා. මේකෙන් අසාධාරණිට ලක්ුවන්ට මොකද්ද ගත හැකි ක්‍රියාමාර්ග කියන එක සම්බන්ධයෙන් කටයුතු කරමින් පහුගිය කාලේ හිටියා. ඉතින් ඔය සමූහයන් සහ මේ සියල්ලෙම මේ ප්‍රමුඛත්වය ගන්න කෙනෙක් ඉන්නවා. මේ යා අන්වර්ථ නාමයකින් පෙනීනේ ටුටු මල්ලි කියලා තමයි කියන්නේ නේද? එයා මේ කාරණාව පිළිබඳව හොඳ ගවේෂණයක් මේ කරලා තිබුණා. ඉතින් සහ මේ කාරණාව පිළිබඳව අදාළ ආයතන වලට පැමිණිලි කළා සහ ඉතාමත් ඉහළ මට්ටමේ ක්‍රියාකාරක විදිහට තමයි කටයුතු කළේ. ඉතින් ඔහු මේකේ තියෙන භයානකකම ඉදිරියට කොහොමද වෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කළා. මේ මිනිසුන්ට සහනයක් ගත් වෙලා නැහැ. මොකද මේ යම් කිසි කාල සීමාවක් තුළ නැවතීමකට මිනිසුන්ට පොඩි නිදහසේ ඉන්න කාලයක් හම්බුනා. ඒ කියන්නේ ඔය ඔබතුමාලගේ මේ හෙලිගිරියෙන් එක්ක හෙලිදරව් එක්ක සහ අපිට හම්බුන සමහර සපෝට් එක්ක අපිට ඒක කරන්න පුළුවන් වුණා යම් කිසි කාල සීමාවකට විතරයි. ඒක මුල් කාලින්දම වුණා. 2023 ගිහිල්ලා පැමිණිලි කරලා ඒගොල්ලෝ ඉන්න තැන් ඔක්කොම පැහැදිලිව අපි බාර දීලා පෙන්නලා යුරුණාට පස්සේ මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුනේ 2023 මාස තුනේ ওই විදියට සද්ද නොකරම හිටියා. ඊට පස්සේ ආයි මේගොල්ලෝ වෙන කම්පැනි නම් වලින් වෙන වෙන විදියට එළිරැවිලා මිනිසුන්ට ඊටත් වඩා කරදර කරන්න ගත්තා. දැන් මේකේ තියෙන එක භයානක දෙයක් තමයි ලෝකේ තියෙනවා මේ සයිබර් ප්‍රහාරයන් වලට ලක් කරන්න පුළුවන් විදි කිහිපයක්. ඒ කියන්නේ චීනට එක අවස්ථාවක රූප කියන ඇප් එක හරහා රූප ඇප් එක දීලා චීන තියෙන සම්පූර්ණම විස්තරය කියන්නේ ගුවන් යානා යන විස්තරේ ඉඳන් බම්බින්න ලිස්ට් එකේ ඉඳන් හැම දෙයක්ම අරගත්තා. අන්න ඒ වගේ ඇටැක් එකක් දෙන්න පුළුවන් එකක් තමයි ওই සම්පූර්ණම පද්ධතිය හැක් කරගන්න. ඉස්සර අපි දැනගත්තේ කම්පියුටර් එකෙන් නේ. I love you වෛරස් එක කියයි අර වෛරස් එක 2002 කියයි ওই වෛරස් ටික දීලානේ DDS ගොඩක් අරගෙන ඒක පද්ධති සම්පූර්ණ විනාශ කරේ. හැබැයි ඊට හාත්පසින් වෙනස් විදියට පුළුවන් DDS attack කියන එකක් තියෙනවා. ඒකෙන් කරන්නේ මේ තිලින සම්පූර්ණයෙන්ම අපි හිතමු online පද්ධතිය වලට. ඒ කියන්නේ අපි හිතමු දැන් flight එකක් නගනවා කියලා. ඒ flight එක නගන තැන ඉඳන් සම්පූර්ණයෙන්ම defense attack කියන defense එකේ තියෙන සියලුම තොරතුරු වෙනකන් ගන්න පුළුවන් attack එකක් හරි දරුණු ගණේ attack එකක් තමයි DDS attack එක. ඕකට බහුල වශයෙන් ඔය රුසියාව පකිස්තාන වගේ මාෆියා කල්ලි තමයි ගොඩක් වෙලාවට ඕකට මේ සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ ඉස්ටැබ්ලිෂ් වෙලා ඉන්නවා රෂියන් කට්ටියත් මේ කම්පැනිස් එක. එතකොට මේගොල්ලෝ අපිට කියන්නේ මේව සොෆ්ට්වෙයා වලින් හම්බ කරපු මේගොල්ලන්ගේ මුදල් කියලා. ඒගොල්ලෝ සොෆ්ට්වෙයා ඇහුවේ කොහෙටද? ඒගොල්ලෝ සොෆ්ට්වෙයා ඩෙවලොප් කරලා දුන්නේ කාටද? අපි ඔය හැමදාම අහන ප්‍රශ්න ටික. මේගොල්ලෝ සොෆ්ට්වෙයා වලින් හම්බ කරා නම් මෙයාලට ඔප්පු කරන්න පුළුවන්.
මේ ආයතන අර කියන්නේ ඇත්තටම සොෆ්ට්වෙයා වලින් හම්බ කරන මුදල් මේවා කියලා තමයි මේ ජනතාවට ණය විදිහට දෙන්නේ කියලා තමයි කියන්නේ. එතකොට මේකේ තියෙන භයානකකම තමයි අර කිව්වා වගේ එක පැත්තකින් විශාල ප්‍රමාණයේ සයිබර් ප්‍රහාරයන් බවට පත් කරන්න පුළුවන්. අර ලින්ක් එකක් එනවනේ. ඔය විදිහේ ලින්ක් එකේ විදිහට හොමාරු කර වෙලා ගිහිල්ලා ජංගම දුරකථන හරහා එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමවේදයන් හරහා ගිහිල්ලා මේ රටේ තියෙන ඉතාමත් වැදගත් ස්ථාන නේද ආයතන වලට පවා සයිබර් ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. මේකේ මේ චීන ජාතිකයින් වගේම පාකිස්තාන ජාතිකයින් එක එක රටවල ඉන්න පුද්ගලයන් මෙහෙට ඇවිල්ලා මේ කල්ලි කණ්ඩායම් හදාගෙන පහුගිය කාලේ මේ වැඩේ කරේ. එතකොට ඒ අය අතරංගුවට ගත්ත සමහර පුද්ගලයන් චීන ජාතිකයෝ කිහිප දෙනෙක්. එතකොට දැන් හැබැයි තවදුරටත් මේගොල්ලෝ ඉන්නවා. එහෙම ඉඳගෙන මේගොල්ලෝ මේ වැඩේ ආයෙමත් වෙනස් විදිහට කරමින් පවතිනවා. ඒ නිසා ඉතාමත්ම බරපතල තත්ත්වයක් මේක. මේ කාරණාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට මේ පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම ඇමැතිතුමාට මේ සම්බන්ධයෙන් ශහන් සේමසිං ඇමැතිතුමාට මේ සම්බන්ධයෙන් කරුණු බාර දීලා තියෙනවා. ඉතින් මේ කාරණාව පිළිබඳව කඩිනමින් මැදිහත් විය යුතුයි. දැන් නැවතත් මේගොල්ලෝ හිස ඔසවමින් ඇවිල්ලා මේ විදිහට ඉතාමත් භයානක දේවල් ටිකක් කරන්න පුළුවන්. ඉතින් මේ හුඟක් අය විසිට් වීසා වලට ලංකාවට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒකටම හරියන ලංකාවේ පිරිසක් මේවට සම්බන්ධ කරගෙන ඉන්නවා. ඒ අය තමයි ඔය කතා කරන්නේ එක එක විදිහට තර්ජනය කිරීම බැනි මේ දේවල් කරන්නේ සෝෂල් මීඩියා හරහා මේවා මේ ප්‍රචාරය කරන මේ ෆොටෝස් අනම්මනම් දේවල්. ඉතින් ඒ නිසා මේ කාරණාව පිළිබඳව තවදුරටත් බලධාරීන්ගේ මැදිහත් වීමක් කඩිනමින්ම අවශ්‍යයි කියන එක අපි මේ පැහැදිලි කරමින් ඉන්නේ. මේගොල්ලෝ මේ සමාගම් පනත රෙජිස්ටර් කරලා මේගොල්ලෝ සොෆ්ට්වෙයා ඩෙවලොප්මන්ට් වලින් හම්බ කරපු සල්ලි කියලා මිනිස්සුන්ට මේ විදිහට සල්ලි ණයට දෙන්න පුළුවන්ද? ණයට දීලා එකතු කරන්න පුළුවන්ද? දැන් අපි මේ පොලී මුදලාලි කෙනෙක් ගමේ ඉන්න පොලී මුදලාලි කෙනෙක් වැඩි පුලියට කීයක් හරි දුන්නා කියලා ඒක ගිහලා පැමිණිලි කරොත් පොලිසියෙන් ඒ පොලිය නැතුනේ මුදල ගන්න කියන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේගොල්ලොන්ට එහෙම කිසිම නීතියක් නැහැ. මේගොල්ලන්ට ඕන විදිහට නීති හදාගෙන එතකොට මේගොල්ලන්ට ඕන විදිහට ඔන්ලයින් පනත සමහර බගන් රිපෝර්ට් කරලා මිනිස්සුන්ට ඒවලා දෙනවා. ඒ දේවල් මේගොල්ලන්ට කරලා දෙන්න පුළුවන්. අපි කාගෙන් අහන්නේ? මම එකපාරකුත් අපි දෙසැම්බර් 5 වෙනිදා 2023 දෙසැම්බර් 5 වෙනිදා අපි කණ්ඩායමක් යන්න ලෑස්ති වුණා. අපි ඇත්තම උද්ඝෝෂණයක් විදිහට තමයි කරන්න ලෑස්ති. එතකොට හැමතැනින්ම කෝල් කරලා STF එකේ නොයි පොලිසියෙන් හැමතැනින්ම ගෙන්නලා අපිට ඒක කරන්න එපා කියලා ඊට පස්සේ අපිව දැම්මා වෙනම ඒකකේට. එතනින් ඊට පස්සේ අපි ආයි පොලිස්පති මැදිරියට දැම්මා. මේ පොලිස්පති අධිකාරී ගාවට දැම්මා. ඒ දැම්මට පස්සේ එතනින් අපිට යම් කිසි විදිහක තීරණ ටිකක් හම්බෙලා ජනවාරි මාසෙනොත් ටික ටික ඒක ක්‍රියාත්මක වෙන්න ගත්තා. එතනම අපි ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ ක්‍රියාවලියට. හැබැයි එතනින් පස්සේ ඒක මන්දගාමී වුණා. ඒක නැත්තනම නැති වුණා. අන්තිමට ඔකට ආපු සමහර කඩාකප්පල් කණ්ඩායම් නිසා අන්තිමට උනේ මේගොල්ලන්ට නඩු දාන තත්ත්වෙට මිනිස්සු බය වෙන තත්ත්වෙටම පත් වෙනවා. ඒ කියන්නේ අර අපි මේ කියන්නේ තිලන ඔයගොල්ලන්ට වෙන සිද්ධ වෙන්න අපි අපිට තියාගෙන හිටපු බය ඒගොල්ලෝ අපේ අතින් අරගත්තා. මිනිසුන්ගේ කරදර කරන එක වැඩි කරගත්තා. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල අදිනත්‍යයෙන් බැලුංගලින් අපි අනාවරණය කරමින් ඉන්නේ ඔන්ලයින් ලෝන් හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත් කරමින් මේ ඔන්ලයින් ලෝන් ජාවාරම ක්‍රියාත්මක වෙනවා. මේ නිසා බොහෝ දෙනෙක් තවදුරටත් පීඩාවට පත් වෙමින් ඉන්නවා. ඉතින් මේක ඉතාමත් බරපතල තත්වයකට යන්න පුළුවන් සයිබර් ප්‍රහාරයන් දක්වා යන්න පුළුවන් මට්ටමක් තියෙනවා කියන කාරණාව පිළිබඳව අපි මේ අනාවරණය කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා බලධාරීන්ගේ පාලකයන්ගේ ඒ වගේම නීති සම්පාදකීන්ගේ හැමෝගෙම අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමුයේ යුතුයි කියන කාරණාවත් පැහැදිලි කරන්නේ. ඉතින් මේකේ තියෙන භයානකකම මෙන්න මේ විදිහට තමයි පැහැදිලි කරන්න වෙන්නේ. දැනට මේගොල්ලෝ රාජගිරියේ එතකොට කොල්ලුපිටිය වැල්ලවද්ද දෙහිවල ඔය වගේ හැංගිලා වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුරම ওই මාෆියා වැඩ වෙන ඒරියා තියෙන්නේ ඒ ප්ලේසස් වල තමයි මේගොල්ලෝ හැංගිලා ඉන්නේ. මම ඊයේ පෙරේදා ගියා යම් කිසි දැනකට. ඒකත් මගේ යාළුවෙක් ආරංචි කළා. මට කිව්වා මෙන්න මේ ආවල් දෙන මෙන්න මේක දාලා දෙනවා මං ස්ටිකර් ගහගෙන මේගොල්ලෝ එලිපිට වැඩ කරනවා කියලා. මං අස්පනා පිටුම් දැක්ක මංගාවේ වීඩියෝ එකක් තියෙනවා. එතනට ගිහලා වීඩියෝ කරගෙන තමයි මං ආවේ. මේ ඉතින් දිල්න මාත්‍ය අපිට අපේ අහන්න තියෙන්නේ මෙතනින් එහාට මොකද අපි කාටද කියන්නේ? අපි යන්න ඕනේ හැමදාම ඔබතුමාලත් කතා කරන්න පුළුවන් හැමතැනම කතා කරලා අපිට ඒකට උදව් අරගෙන දුන්නා. අපි ඒ තැන් වලට ගියා. හැබැයි ඒ කිසිම තැනකින් අපිට කිසිම විදියකින් හරි උත්තරයක් ලැබුණේ නැහැ. වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුංගල අදිනත්‍යයෙන් බැලුංගලින් අපි අනාවරණය කරමින් ඉන්නේ ඔන්ලයින් ලෝන් මාෆියාව සම්බන්ධයෙන්. මේක නැවතත් නැගිටිමින් හිස ඔසවමින් ජනතාව පීඩාවට පත් කරමින් එක එක විදිහට
ඇවිල්ලා ඉන්නවා. මේ වෙනකොට සමහර ලෝන් ගත නැති අයටත් දුරකථන නැමතුම් දීලා නේද මේ මුදල් ලබා ගන්න කප්පම් ගන්න වගේ වැඩ කරමින් ඉන්නවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉතාම කඩිනමින් මැදිහත් වීමක් අවශ්‍යයි. මේ කාරණාව පිළිබඳව මේ මෙන්න මේ වගේ භයානකකමක් ඉදිරියේදී තියෙනවා කියන කාරණාව පිළිබඳව අපිත් එක්ක ටුටුමල් ඉන්නෝනේ එයා කතා කරා. මේක දැන් මහත්තයා දැන් මේක මිනිසුන්ගේ අතරට ඇවිල්ලා ඉවරයිනේ. දැනටමත් මං හිතන්නේ ලක්ෂ දෙකකට දෙකක් දෙකමාරක් තුනක් අතර ප්‍රමාණයක් දැනටමත් ණය අරගෙන තියෙනවා. එතකොට මේක දැන් ඔය ප්‍රමාණය අරගෙන තියෙනවා නම් මහත්තයා මගේ ෆෝන් එක ක්ලෝන් කරා වගේ මගේ ෆෝන් එක හරහා තව කෙනෙක්ව ක්ලෝන් කරන්න පුළුවන්. ඔකේ තියෙනවා එක එක ඒ කියන්නේ IT වල එක එක තියෙනවා මොඩියුල්ස්. එතකොට මේ මොඩියුල්ස් හරහා මගේ ෆෝන් එක හරහා දැන් මගේ යාළුවෙක් නම් ඔබතුමා ඔබතුමාගේ ෆෝන් එක බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ ක්ලෝන් එක හරහා. ඒ ක්ලෝන් වර්ග දෙක තුනක් තියෙනවා. එතකොට මහත්තයා නිකන් හරි දන්න ජාතික ආරක්ෂාවට මේක තර්ජනයක් නෙමෙයිද? දැන් DDoS attack එක හදිසි හරි ලංකාවට කරොත් හරිද අපේ සම්පූර්ණම පද්ධති කියන්නේ හැම පද්ධතියක්ම online එක හරහා දුන්න හැම පද්ධතියක්. දැන් අපි මහත්තයා ඉස්සර වගේ චිප් වල ලියලා මේ කෝච්චියේ මේ මෙතනින් මෙහෙට යවන්න ඕනේ කියලා ලිය දෙන්නේ නැහැ. ඒකත් අපි ඉන්ටර්නෙට් එකට ඒ කියන්නේ අපි මේ සයිබර් අවකාශයට දීලා දෙන්නේ. ඒ හරහානේ අපිත් ඒකේ ගනුදෙනුව කරන්නේ. එතකොට අපි හිතමු එයා ගුවන් තොටුපළේ මේ ගුවන්නේ අනා එහාට මෙහාට කරන පාටයන්තේ තියෙන සිස්ටම් එක. අන්න ඒ වගේ සිස්ටම් වලට මේගොල්ලෝ මේ හරහා ඇටැක් කරොත් මොකද්ද කරන්නේ? ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයිද? මේක සම්පූර්ණයෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන ලොකු තර්ජනයක් වෙන දෙයක්. අපි ඒ නිසායි මේක දැන්නකවත් අපි මේ මැරි හරි මේ තොරතුරු අය සමහරක් රටවල් වලින් හම්බෙන තොරතුරුත් එක්ක අපි මේ එළියට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේට අදාළ ආයතන සියල්ලම මැදිහත් වෙලා මේ කාරණාව පිළිබඳව මිටවැඩිය සාබලීමක් කළ යුතුයි. එසේ නොකළහොත් එහෙම ජනතාවට වෙන හානිය විතරක් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා රටක් විදිහට අපි හැමෝටම වෙන හානිය පිළිබඳව වෙනම අපිට කතා කරන්න සිද්ධ වෙයි ඉදිරියේදී. ඒ නිසා ඒ කාරණාව සම්බන්ධයෙන් උත් මෙදිහත් වෙන්න කියලා පාලකයන්ට බලධාරීන්ට හැමෝටම සිහිපත් කරමින් අපි අද දවසේ දිනෙත් FM වලංගුලින් සමුගෙන යනවා. සුබ දවසක්. මම තිරින. මම ලක්ෂී.